කෑමක් නම් රසවත් කරගන්න විදිය දන්නවනේ අවශ්‍ය දේවල් එකතු කරලා. එහෙමනේ දැන් කතාවක් රසවත් කරන විදිය දන්නේ හරියටම අපිටත් වඩා මේ සුනත් අයියා ගාමින්දේ තමයි. ඉතින් ඒක විහිළුවක් විහිළුවක් විදියට එකම විහිළුව සමහර කාලට ගොඩක් වෙලාවට කියනවනේ. ඒ රසවත් බව රැකගෙනම ඕනේ නේ ඒක කරන්න. දැන් කතාවේ රසවත් බව එක්ක මම යනවා මේ මගේ වම් පැත්තට, කියන්නේ ඔබේ දකුණු පැත්තට. රසවත් කේක් එකක් හදන්න අති දක්ෂයෙක්ට අපි ආරාධනා කළා මැදිරියට. බලමු මොකක්ද කරන්න කියලා රසික. මේ මොන වගේ රසවත් දෙයක්ද උතර දෙන්න හදන්නේ? අචල කිව්වත් වගේ අර රසවත් කතාබහ කේ පැත්තේ වෙන අතරතුරේ මේ පැත්ත සූදානම්ින් තියෙන්නේ රසවත් කෑමක් වෙනුවෙන්. රසවත් කැවිලි වර්ගයක් කියලා කියනත් පුළුවන්. අද අපි සූදානම් වෙන්නේ හරියටම තව මාසයකින් වගේ කාලයකින් උදා වෙනවනේ වැලන්ටයින් එකනේ, ආදරවන්තයින්ගේ කාලය. ආදරවන්තයට හෝ ආදරවන්තයාට ඔබට තෑග්ගක් දෙන්න හැම වුණාවක් තියෙනවා නම් ඒ වෙනුවෙන්ම සූදානම් කරන්න පුළුවන් රසවත් කේක් එකක් තමයි අපි අද දවසේ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ නුගසවෙනින්. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා කේක් නිර්මාණ ශිල්පී රුවන්තිකා ගමගේ. හයි බුවන් රුවන්තිකා. හයි බුවන්. අපි මේ මොකක්ද අද සූදානම් වෙන්නේ? වැලන්ටයින් කේක් එකක් හදන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. මොනවද ඕන කරන දේවල් අපි පටන් ගමු හිතන්නේ? මේක අලුත් එකක්. අපි සාමාන්‍යයෙන් කේක් එකක් අයිසින් කරන්නේ බටර් අයිසින් ෆොන්ඩන්ට් වලින්නේ. හැබැයි අද මෙතන මම කරන්නේ චොක්ලට් පේස්ට් එකකින්. වැලන්ටයින් කියුවහම චොක්ලට් මතක් වෙනවනේ. අනිවාර්යයෙන්. ෆුල් කේක් එකම කවර් කරන්නේ චොක්ලට් පේස්ට් එකකින්. අපිට මේ ඕන කරන අමුද්‍රව්‍ය මොනවද මේ සඳහා? මේක නෝමල් අපි බටර් කේක්, අපි කැමති කේක් වර්ගයක් අපිට ගන්න පුළුවන්. ඊට අමතරව මම රෙඩ් වෙල්වට් කේක් කුඩු කරලා ගෙනාවා මේක සරසන්න. මැදට යන්නේ බ්ලූබෙරි ප්‍රීලින් එකකුයි අපේ අපිට කැමති ෆෘට් ජාතියක් ඇඩ් කරගන්න පුළුවන්. මම අද දෙලුත් ගෙනාවා. ඊට අමතරව චොක්ලට් පේස්ට් එකෙන් කවර් කරලා ඩෙකරේට් කරනවා. හොඳයි. අපි එහෙනම් පටන් අරගෙන කේක් එක හදාගෙන යන ගමන් අපි කතා කරමු මේ සාමාන්‍යයෙන් වෙනදාට අපි හදන කේක් එකකට වඩා මේ අචලත් කැමති වෙයි සමහර විට. මොකද මේ ගොඩක් වෙලාවට නිර්මාණය කරන කේක් වලට වඩා ටිකක් වෙනස්. මොකද අපි මේ ෆිලින් එක කරන්නේ සාමාන්‍යයෙන් රුවන්තික මේ වෙනම මිශ්‍රණයකින්. නමුත් අද අපි භාවිතා කරන්නේ ඊට වඩා වෙනස් දෙයක් නේ. අලුත් දෙයක්. අපි කියමු මොනවද පාවිච්චි කරන්නේ කියලා. දැන් අපි මේ ෆිලින් එක හදන්නද? ෆිලින් එක හදන්න අපි වයිට් චොක්ලට් බටන් තමා ගන්නෙ. වයිට් චොක්ලට්. ඔව්. හා. ඒකයි බටර් ගන්නවා. බටර් ඒ දෙක යූස් කරලා තමා දිය කරලා මේ පේස්ට් එක හදාගන්නේ. සාමාන්‍යයෙන් වයිට් චොක්ලට් වෙනුවට අපිට මේ වෙනත් චොකලට් එකක් එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කන චොකලට් පාටත් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔව් එහෙම පුළුවන්. මම මේකේ අද මැදට දානවා බ්ලූබෙරි ෆීලින් එකක්. වාදිත වාදනයෙන් වෙහෙන්නේ නැති වෙන්න. අර පැත්තෙන් තමයි පෙන්නන්නේ. අන්න හරි. ওই විදිහට කරමු. බ්ලූබෙරි වෙනුවට අපිට ආදේශයක් මොන හරි පාවිච්චි කරන්න පුළුවන්ද? පුළුවන්. සාමාන්‍ය මොන වගේ ආදේශයකද? අපිට ස්ට්‍රෝබෙරි ස්ටෝ කරලා ගන්න පුළුවන්, අඹ, අන්නාසි, ඒ වගේ දේවල් ගන්න පුළුවන්. දැන් අපි මේ බ්ලූබෙරි වලින් ෆිලින් එකක් දාගත්තා. ඒකම ඊළඟට මම ඒකට දෙලුම් ටිකක් දානවා. දෙලුම් අපිට මේ හොයා ගන්න පුළුවන් නේ ලංකාවේ මේ බ්ලූබෙරි සාමාන්‍ය මිලදී ගන්න හැකියාව තියෙනවා? ඔව් තියෙනවා. කුට් සිටි වල තියෙනවා. ලේ සාමාන්‍යයෙන් මේ කීයක් විතර උඩට උඩට තියාගන්න පුළුවන්ද? එහෙම නැත්නම් තමන් අපිට කැමති ප්‍රමාණයකට පුළුවන්. 2 3 සාමාන්‍ය නිවසේ සිට අපිව නරඹන අයට වුණත් අපේ ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන්ට වුණත් මේ බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන් මේ බලාගෙන හිටියොත්. මොකද මේ විශේෂිතවම කියලා ගොඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් අපි පාවිච්චි කරන්නේ නැහැ. බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් එක තමයි මේ වැඩේ කරගෙන යන්නේ. මේ විශේෂත්වය කියලා තියෙන්නේ මේ චොකලට් කේක් එකක්. නමුත් මේ වයිට් චොකලට් වලින් තමයි නිර්මාණය කරන්නේ. සාමාන්‍යයෙන් වයිට් චොකලට් කේක් ටිකක් අඩුයින දකින්න හම් වෙනවා නේද? ඔව් ටිකක්. ආසයිත් නේ ගොඩක් කට්ටිය කන්නේ. මේක මේ සාමාන්‍යයෙන් අපි කේක් අයිසින් කරන විදියටම තමයි කරන්නේ. පයිපින් බෑග් එකකට මම මේ දැන් චොක්ලට් පේස්ට් එක දාලා තියෙන්නේ.
वाइट चॉकलेट गाने आये रुवान थी का अभी तो मेहे माय अनित में डार्क चॉकलेट का गाना पुलवां अरे अभी तो क्या मति पाटा खादा गाना गाना ना वाइट चॉकलेट का गाना पुलवां ओ रस्सा नहीं बालू बैल मर चॉकलेट केक क्या के लिए थे नहीं इतने हैं मेरे का हरी रस्सा है खाने कोटा हरी में रस्सा है चॉकलेट नहीं थी इन्हें අපේ මේ කැමරා ශිල්පී සිසිරා යාමනාප වෙනවා මේ පැත්තෙන් හරියට පේනුනේ නැහැ. මේ පැත්තෙන් පේන්නන්න පුළුවන් නවත්. රටටම පේන්නන්නේ දැන් ওই වෙලාවේ සමීප දර්ශනේ සිසිරා අයියා. කේක් කැලේකෝ දෙමු අපි වලට. අපි මේ මිශ්‍රණය සකස් කරගන්නකොට වයිට් චොකලට් සහ බටර් පාවිච්චි කරනවා කියලා කිව්වේ ඔබ. ඔව්. මොකක් හරි පදමක් තියෙනවද ඒ වෙනුවේ? නැහැ. මේකේ වයිට් චොකලට් ග්‍රෑම් 450ට බටර් ග්‍රෑම් 50ක් එකතු කරාම ප්‍රමාණවත්නේ ඒක ඩබල් බොයිල් කරලා හරි මයික්‍රෝවේව් දාලා හරි දිග කරලා අරගෙන කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ ඩාක් චොකලට් ඔව් වයිට් චොකලට් හරි මොනියම් හෝ චොකලට් එකක් ටිකක් සීතල වෙලාවදී ටිකක් ගල් ගැහෙන්න බලනවා වගේ එකක් තියෙනවා ඔව් එහෙම තියෙනවා එවැනි අවස්ථාවකදී අපිට මොකද කරන්න පුළුවන් එවැනි අවස්ථාවකදී චුට්ටක් ගල් වුණොත් ආයෙත් මයික්‍රෝවේව් හරි ඩබල් බොයිල් හරි කරලා ගන්න පුළුවන් හරි ඉක්මනට නීට් කරගන්න ලේසි රසවත් කේක් එක මේ විදිහට තමයි රුවන්තිකාගේ අතින් නිර්මාණය කරගෙන පවතින්නේ. අපි දැන් ඊළඟට කරන දෙයක් කියමු. ඊළඟට මේක නීට් කරලා අපිට ඩෙකරේට් කරගන්න තියෙන ඩෙකරේෂන් ටික දාගන්න විතරයි තියෙන්නේ. සාමාන්‍යයෙන් කාලාන්තරයක් තිස්සේ අතේ හුරුව සහ පළපුරුද්ද මේකට වැදගත් වෙනවද කොහොමද? නෑ ඕනම කෙනෙකුට මේකෙන් හදන්න පුළුවන්. සාමාන්‍ය බලන් ඉඳලා වුණත් හදා ගන්න පුළුවන්. අපි අද මේ කේක් එකට පාවිච්චි කරේ ලේයර්ස් තුනනේ. දෙරුන් සහ මේ බ්ලූබෙරි වලින් තමයි අපි ෆිලින් එක හදාගත්තේ කේක් එක මැද්දේ. මට හිතනවා මේ තාම මිහිරි රසයක් තියෙන නේද චලා. මේකට අපි එහෙම මේ කේක් එකට ඔය වගේ බ්ලූබෙරි දෙලුම් වගේ එකතු කරගත්තට පස්සේ ලේයර්ස් විතර ඇතුළේ දැන් තියෙන්නේ එතකොට එළියන්නේ මේ නෙමෙයි කල් තියාගන්න කොච්චර දවසක් පුළුවන්ද කොහොමද ඒක වෙන්නේ සාමාන්‍යයෙන් දවස් ෆ්‍රිජ් එකේ තියෙනවා නම් දවස් දෙකක් තුනක් තියන්න පුළුවන් අපි අඹ ස්ට්‍රෝබෙරි වගේ ඇඩ් කරොත් දවස්සක් වගේ තමයි දවස්සක් වගේ නේ අන්තිමට අවසාන හරියට වගේ ඇවිද තියෙන්නේ. හොඳයි අපි අවසාන දේරි මම හිතන්නේ නේ. එහෙනම් අපි දැන් සැරසිලි ටික තමයි කරගන්න සූදානම් වෙන්නේ නේද? ඒකට නීට් වෙන්න ඕනේ. අපි මෙතන තියෙන වෙලාවත් එක්ක අදහසක් දෙන්නේ. නමුත් දෙදෙනි කරගන්නවා නම් වෙලාව අරගෙන නීට් කරගන්න ඕනේ නේද? ඕනේ. හා. අපි ඊළඟ පිළිවෙල මේ මේ අවසන් කරගන්න විදිය අදහසක් දෙන්න පුළුවන් දෙක. හරි. නීට් කරගෙන ඊට පස්සේ උඩට මේ තියෙන්නේ මේ මම ගෙනහලා රෙඩ් වෙල්වට් කේක් කුඩු. සාමාන්‍ය වැලන්ටයින් කිව්වහම ওই කේක් තමයි ඉල්ලන්නේ. රතු තියෙන්න ඕනේ. ඔව් රතු තියෙන්න ඕනේ. රතුයි චොකලට්යි. රතුයි සුදුයි කියන්නේ හොඳ මේ සම්මිශ්‍රණයක්. ඒක ඉල්ලන්නේ නේද රසික? ඒක තමයි මම බැලුවේ. හැබැයි එච්චර දවස් තියාගන්න බෑ කි. අන්න ඒකයි. හැබැයි මේක අපි දැනට කාලෙ වෙන කරගන්න පුළුවන්. පොඩ්ඩක් තියාගෙන යාදර කෙනෙක්ට පෙන්නන්න. අදන් ටික හැඩ කරගන්න විදිහට තමන් ගතේ තියෙන්නේ නේද? ඔව් තමන්ට කැමති විදියකට ලස්සනට හැඩ කරගන්න පුළුවන්. හරි අදහසක් දුන්නා අපි ඒ විදිහට කරගන්න පුළුවන්. ඔව් ඊට අමතරව මම මේකේ චොක්ලට් වලින්ම හාට් එකක් හදලා ගෙනාවා. ඒක අපි චොක්ලට්. ඔව් මෝල්ඩ් එකක් දාලා මේ විදිහට මේ දේවල් අරගෙන එනකොට දැන් සුනේත් අයියා චිත්‍රානන්ද මේ අපේ චිත්‍රානන්ද අයියා ගාමිණී පිටුරාජ අයියා ඉන්නේ. කන්න දෙනවද කියලා ඇහුවා. හරිද? ආ මෙතන හදාගත්ත එකනේ අවසන් කරන. අවසන් නිර්මාණ. ඒක පෙන්නමු අපි ඔතනින් පහතින්ම තියන රුවන්තික. ඒ අතර අර කතාව කන්න දෙනවද කියලා ඇහුවා. ඉතින් රුවන්තික කියන්නේ කේක් වලින් ලස්සන දේවල් කරන කෙනෙක් අයියේ. වෙනස් දේවල් කරන කෙනෙක්. ඒකනේ අවශ්‍ය වෙන්නේ. ගොඩක් අයට උත්සාහ කරන්න පුළුවන් කේක් හදන්න. හැබැයි අලුත් විදිහට විතර කේක් හදන රුවන්තික. ඒ නිසාමයි රුවන්තිකාම තමයි නුගසමන්ට කතා කළේ. රුවන්තිකාට ඒ විශේෂත්වය නිසා අවස්ථාව ලැබෙන්නේ. එන්න බලන්න දැන් රුවන්තිකා මේ පැත්තට ගෙන්න ගන්නවා රස ගෙන්න ගන්න හරිද මේ දෙක වරම තියෙනවනේ තියාගන්න මට කේක් එක තියෙන නිසා ගැටලුව නෑ අරන් ඉන්න රුවන්තිකා එනකොට දැන්
दूर इंदिका सहायट दिन्नी गुडा देवल अरगने अतम अभी इक सूति बंतवेन मे पे अंतिका एक्के दिन्ट के दिन्ट बल दी बला दुर्ग नगे बैठे के बल अंदमें विशेष अत्यान के सुगंधे दुख बला प्रवृत्ति बल इकमें